පැයෙන් පැය පුවත් තරංග එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන නිරෝධායනයට අදාළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබනවා. විශේෂයෙන්ම ඊයේ දිනේදී සංචාරන සීමා ක්‍රියාත්මක වන දිනයක්. ඒ නිසාම ඊයේ දිනේදී සංචාරන සීමා කඩ කිරීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනු ලැබුවා. ඊට අදාළව පුද්ගලයන් 743 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම එයින් වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ කුලියාපිටිය මාතලේ මහනුවර ප්‍රදේශ ආශ්‍රිතව. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 45532ක් පමණ වෙනවා. තවදුරටත් මේ මෙහෙයුම් මේ ආකාරයටම ක්‍රියාත්මක වනු ලබනවා. සංචාරන සීමා අද දින උදෑසන 4:00න් අවසන් වුවත් තම ආයතන පාත්වාගෙන යාමේදී නිරන්තරයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පසුගිය 20 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද මාර්ග පසුගිය 20 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශ 90 කටයුතු කිරීමට සියලු දෙනා වගබලා ගත යුතුයි. එවැගේම සම්බාහන මධ්‍යස්ථාන කාය වර්ධනාගාර රාත්‍රී සමාජ ශාලා සිනමා බාහිර සහ අභ්‍යන්තර ස්ථානවල ඇති එලිමහන් ස්ථානවල ඇති සාද එමෙන්ම එවැනි ආකාරයේ ක්‍රියාකාරකම් පැවැත්වීමට කිසිම හැකියාවක් ලැබෙන්නේ නැහැ. එවැනි කර්ම වලින් වැළකී සිටිය යුතුයි. මීට අමතරව සුපිරි වෙළඳසැල් වැනි ආයතන පවත්වාගෙන යා යුත්තේ 125ක ධාරිතාවෙන් යුතුව ඒ කර්ම ඒ ආකාරයටම සිදු කළ යුතුයි. එමෙන්ම විශේෂයෙන්ම පසුගිය බදාදා දිනේදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් ප්‍රධානීන් විසින් සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව කරන ලද නිරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා. බොහෝ පිරිසක් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන බව, ඒ වගේම සංචාරන සීමා පසුගිය සඳුදා ඉවත් කිරීමෙන් අනතුරුව දින 3ක කාලයක් මේ සම්බන්ධව අධ්‍යයනය කළා. එහිදී පෙනී ගොස් තිබෙන්නේ සාප්පු සංකීර්ණ සහ සුපිරි වෙළඳසැල් වල හිමිකරුවන්ගෙන් යම් පිරිසක් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු නොකරන බවට, විශේෂයෙන්ම ඔවුන්ගේ ආයතන වලට අදාළ ධාරිතාවේ ඉක්මවා යන ආකාරයට පාරිභෝගිකින්ට ඇතුළු වීමට ඉඩ ලබා දීම, ඒ වගේම ඇතුළත දුරස්ථභාවය තබා නොගැනීම, ඇතුළත දුරස්ථභාවය තබා නොගැනීම, පෝලිමක් ඇති ස්ථානවලදී යම් යම් දුරක් මීටරයකට වඩා වැඩි දුරක් තිබෙන පරිදි සලකුණු කර නොතිබීම වැනි කරුණු නිරීක්ෂණය කර තිබෙනවා. අපි අද දිනේ සිට ඒ සම්බන්ධ වැටලීම් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ නිසා නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන් වලට අනුගත වෙමින් කටයුතු කරන ලෙසට සිළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටු ලබනවා. තවදුරටත් මේ මෙහෙයුම් මේ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා.